නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තාහි අත්තනෝ නාතෝ කොහි නාතෝ පරෝසියා අත්නාව සුදත්තේන නාතං ලබති අත්නාව සුදන්තේන නාතං ලබති දුල්ලබංති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ඇතුළු ධර්මශ්‍රවණය කරන්නා වූ සදහවතුනි සංසාර ගමන මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ තවත් හේතුවක් ඉදිරිපත් කරලා තිබෙනවා ඒක පසුව මම පැහැදිලි කරන්නම් සුජීවත්ව වයෝවෘද්ධ සිටින ස්වකීය පියාණන්ගේ සිත සකස් වෙන්නට පුළුවන් ආකාරයේ ධර්ම දේශනාවක් කරන්න කියලා එතකොට එහෙමනම් සංසාර ගමන පිළිබඳවත් එහි නිමක් නැති ආකාරය පිළිබඳවත් හමුවීම් වෙන්වීම් පිළිබඳවත් ඒවා අස්වාභාවික අසාමාන්‍ය දේවල් නොවන බවත් ඒ වගේවා සිය දහස් වතාවකට සිදු වී ඇති බවත් තේරුම් ගන්න ඕන මම දකිනවා කාරණා දෙකක් අපිට ඉහාත්ම වශයෙන් හෙවත් මෙලොව වශයෙන් තනිව ජීවත් වෙන්න බෑ උදව්වට උපකාරයට සහයෝගයට සහභාගීත්වයට තමන්ගේයි කියලා වටපිට පිරිසක් ඉන්න ඕන. ඒකට කියන්නේ සම්මුතියන් කියලා. එනිසා අපි හැදෙන්නෙම සමූහ සත්වයෝ විදිහට. දැන් සමහරට එක දරුවෙක් දෙන්නෙක් වුණාට අපි හැදුණු කාලේ 4ක් 5ක් ඊටස 10ක් 12ක් එක කුසින් උපදින සහෝදරයෝ ගොඩක් විදිහට හැදෙන්නේ. සමූහ සත්වයෙක්. ඒ වගේම පරිණාමයේ පිහිටීමට අනුවටත් අනුවත් ස්වාභාවික ආසාවන්ට අනුවත් ඔවුන්ට ළමා කාලේ එහෙම හිටියට තරුණයේදී තවත් කෙනෙක් සමග එකතු වෙන්න කියන බලකිරීම සිත විසින් කරනු ලබනවා. ඒක සත්ස සංහතියේ පැවැත්ම සඳහා. ඒ වරදක් වශයෙන් මම දකින්නේ නැහැ. නමුත් ඒ වරදවා ගැනීමක් ඊට එහාට යාම තුළ තියෙනවා මිනිසුන් විසින්. එතකොට මේ විට කෙනෙකුට ජීවිතේ ලදරුවෙක් කියන භූමිකාව හම්බ වෙනවා. ළමයෙක් කියන භූමිකාව හම්බ වෙනවා. තරුණෙක් හෝ තරුණියක් කියන තැන ඉන්න වෙනවා. මැදිවියේ ඉන්න තාත්තෙක් අම්මෙක් බවට පත් වෙන්න වෙනවා. අන්තිමට මහලු කෙනෙක් බවට පත් වෙන්නත් වෙනවා සමු ගන්නත් වෙනවා මේ කාල සීමාව අවුරුදු 100ක් ඇතුළත අපේ ඉලක්කම් වලට අනුව සිදු වෙනවා ඉතින් මේ අතරතුර අපිට මට ඇරුණාම ඔබට දරුව වෙන්න මව්පියන් වෙන්න මාමලා නැන්දලා වෙන්න තාත්තලා අම්මලා වෙන්න ආච්චිලා සීලා වෙන්න මටත් නෑ දෑකම් වලට අනුව ඔය මේ බොහෝ දේවල් තියෙනවා. තාත්තෙක් වීමේ අයිතිය ලැබුණ නැතුවම අනිත් සේරම දේවල් නෑදෑකමට තියෙනවා. එතකොට එහෙම පිරිසක් එක්කලා අපි ජීවත් වෙන්නේ. මේ බුදුන් වහන්සේගේ ගැන්වීම භික්ෂුන් වහන්සේලාට කවුරුත් නැහැ උන්ට ගිරිහා පැනසේ ජීවත් වෙන්න කියලා.
ඔබ වෙනුවෙන් මේක ඉගැන්වීම ඔබත් කිරිහා පැනසේ ජීවත් වෙන්න කියලා. මන්දයත් අවුරුදු කෝටි ගණනක් අතීතයේ හොයලා බැලුවොත් එහෙම කලින් කාලට දිනු වෙන පිරිහෙන මේ යුග මිනිසුන් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. අපේ අතීතය අපට හොයලා බලන්න පුළුවන් නම් අපිත් මේ කාලෙත් ඔහම බුදුන් වහන්සේ වදාරන්නේ මව් නෝන කෙනෙක් නැත, පිය නෝන කෙනෙක් නැත, අඹුව නෝන කෙනෙක් නැත, දරුවෙක් නෝන කෙනෙක් නැත. එකම මව වෙනුවෙන් එකම පියා වෙනුවෙන් හැඬු කඳුළු සතර මහා සාගරේ වැඩි කියලා මම දැක්ක ඊයේ පෙරදා පුවත්පතක තිබුණා ඔය බෞද්ධ ලිපියක. එකම තැන සිය දහස් වතාවක් භූම දහනය කරපු කෙනෙක් පිළිබඳ කතාවක් අතීතේ යන ඥානය ඔස්සේ. සසර කියන්නේ ඉවරණ ගමනක් නෙවෙයි. බුදු සමයෙන් පෙන්වන ගැඹුරු අවබෝධය හමුනවන සසර කියන්නේ සතර හදාගෙන යන ගමනක්. ඉතින් ඒකදී අපට හිතේසිවන්තය අහිති අහිති අහිත ආසයන්ත නොවන අයත් වන ගහෙනවා. සමීපය හම්බ වෙනවා. හුඟක් ලෙන්ගතුව වාසය කරන්න. ඒ වගේම ඊතරම් ලෙන්ගත නැති අය හම්බ වෙනවා. විශේෂයෙන් මෙහිදී මේ තියෙන සම්බන්ධතා අතර මම දකිනවා මව සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවයේ ශරීරයට ශරීරයෙන් ශරීරයක් ගෙනදෙන වෙමින්. මොකද මව් කුසක් තුළින් දරුවෙක් එන්න. එතකොට ඒ ඒ ඒ ලෙන්ගත්තුකම ඉතාම ගැඹුරුයි. ඊළඟට ඒ දරුවා උපන් කුසෙන්ම තවත් උපදින බැවින් සහෝදරත්වය ඒ වගේම ලෙන්ගතුයි. ඒ වගේම රහසක් නැති ජීවිතයක් ගත කරන බැවින් සැමියා සහ බිරිඳ ඒ වගේම ඔවුනොවුන් පිළිබඳ හොඳට දන්න බැවින් ලෙන්ගතුයි. මේවා මේ සමාජයේ තිබෙන්න ඕන සොඳුරු බන්ධනයන්. සොඳුරු බන්ධනයන්. නමුත් ඒක එහාට ගියාපුවම තමයි ටිකක් දුකක් කරදරයක් බවට පත් වෙන්නේ, අතහරින්න බැරි වෙන්නේ. අපි තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ. ඉතුරු පදේ මම කියන්නේ නැහැ. ඒ නිසා අපි මෙලොවට එන්නේ තනිවම, යන්නේ තනිවම. නමුත් ජීවත් වෙන්නේ සමූහ සත්වයෝ විදිහට. ඒ සම්බන්ධතා ලෙන්ගතු නැද්ද? ලෙන්ගතු වෙන්න වෙනවා, සුන්දර වෙන්න වෙනවා. මම දකින්නේ නැහැ ඒකේ වරදක් එහෙම. නමුත් ඒක චිත්ත අභ්‍යන්තරයෙන් ඇතිවෙනව බැඳීමක් තථාගතයන් වහන්සේ බයසෝක පිණිස හේතු වෙනවා කියලා වදාරන අයරුණ මේක වැරදි කියන්නේ නැහැ. නමුත් ජීවිතේ මුලදී මේ තත්ත්වයන් තේරුම් ගත්තාම ජීවිතය තුළ ජීවිතය නිරෝල් කරගන්න පුළුවන්. නමුත් ජීවිතේ මුල එබඳු තත්ත්වයන් තේරුම් ගත්තේ නැත්නම් සමහර විට පවට නැඹුරුනොත් හෝ නැත්නම් පිනට නැඹුරුනොත් එහෙම ඒ තුළ අනාගතයක් නිර්මාණය වෙනවා. එතකොට එහෙමනම් ශරීරයේ ලදරු තරුණ මහලු මැදිවේ මහලු දක්ෂෙන් ගොස් අපට අයිතින් නැති දේ ආපහු පොළොවට දෙන්න වෙනවා. ඒ තුළ හිටපු අප නැවති පුද්ගලයා කය නෙමෙයි, එක් රැස් කළා වූ කුසල අකුසල කර්මයන්. මේ කය දුර්වල වෙනවා තමයි. බුදුන් වහන්සේ වදාළේ කය නම් දුර්වල වෙනවා, සිත දුර්වල කරගන්න නැතුව ඉන්න කියලා. දැන් මේ පියාණන්ට වෙලා තියෙන්නේ කයත් දුර්වල වෙලා සිතත් දුර්වල වෙලා. උන් ලෙන්ගතුව ඉන්නේ නැති. නමුත් පළමුව තනිවෙන් හිටිය ආය එකතු වුණේ. මව වෙන්න උන බැවින් පියා ඉතුරු වෙනවා, නැත්නම් කල් තියා පියා වෙන්න උනම් මව ඉතුරු වෙනවා. මේ ලෝකේ මේක පළවෙනි අවස්ථාවද? මම දන්නවා එක මයනි කෙනෙක් අවුරුදු 48ක් ජීවත් වුණා සමයාවෙන් වෙලා. තව අය ස්වාමියා ජීවත් වෙනවා බිරිඳ වෙන්න වෙලා අවුරුදු 30ක් 40ක්. ඒවා අපට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි, යම් යම් ස්වාභාවික දේවල්. ඔවුන් සතු කර්ම ශක්තිය වෙන්නත් පුළුවන්, නැත්නම් අකල් මරණ වෙන්නත් පුළුවන්. මේ සිදුවෙන සියල්ල දරා ගන්නට ඉගෙන ගන්න එක තමයි බෞද්ධකම කියලා කියන්නේ.
මේ ලෝකේ ඔක්කොම අපට කැමති විදිහට සිද්ධ වෙනවා නම් එහෙනම් ඉතින් අඬන්න දොඩන්න වැළපෙන්න වෙන එකක් නෑ ලෝකේ කාටවත්. අනේවයි තේරුම් ගන්න ඕන කාරණා. එහෙම නැතුව මේ බුදු සමය කියන එක මිනිසුන් පහළ වුණාට ඉස්සරලා පහළ වුණ එකක් නෙමෙයි. පහළ වෙච්ච මිනිසුන් යන මඟ දැකලා ඔවුන්ගේ ජීවන ප්‍රතිපදාව තුළ ඔවුන්ට ඇතිවෙන්නා වූ දුක්ඛ ස්වභාවයන් අවම කරලා දෙන්න, නැති කරලා දෙන්න පෙන්වප දර්ශනයක්. ඒකත් ජීවන දර්ශනයක්. දැන් මිනිසුන් ඉපදිලා ඉගෙන කර රස්සාවල් කරලා ජීවිත අවසානයේ ජීවත් වෙනවා. එතෙක් කල් ගෙවල් දරවල් හදාන. ඒක මරණන්තං හි ජීවිතං මරණෙන් කෙලවර වෙනවා. එතෙක් කල් ඔවුන්ගේ ජීවන දර්ශනය. නමුත් අධිකරණයේ දඬුවම් දීමත් එතෙක් කල් ජීවිතේ කෙලවර දක්වා විතරයි. බුදුන් වහන්සේ ගැන්වීම එතනින් කෙලවර නෑ. දැන් බලන්න ඔය යම් යම් අය අහම්බෙන් දැක්කම පුදුම ලෙන්ගතකමක් ඇති වෙනවා. යම් යම් මේ අහම්බෙන් දැක්කම අහේතුකව තරහකුත් ඇති වෙනවා. අපට හොයාගන්න බෑ. අර සංසාරිකව ජීවිතෙන් ජීවිතයකට කය ගිනිච්ච නැති වුණාට පුරුදු ගෙනියනවා. නරක පුරුදු, හොඳ පුරුදු, ගති ලක්ෂණ, රෝග, හැඩරුව, ඒ වගේම කැලල්. ඉස්සර ජීවිතේ යම්කිසි කැලලක් තිබුණ තැනක නැත්තම් තුවාලයක් තිබුණ මේ ජීවිතේ කැලලක් තියෙන්න පුළුවන්. ඉස්සර ජීවිතේ යම්කිසි අඩුවක් තිබුණ නම් ඒක මේ ජීවිතෙත් තියෙන්න පුළුවන්. එහෙම ජීවිතෙන් ජීවිතයට පෘථග්ජන සමාජය තුළ කයෙන් ගිනිච්ච නැතුවට චිත්තේන නියති ලෝකෝ. සසර ගමන පිළිබඳ මොකක්ද අපට කියන්න තිබෙන්නේ? සසර ගමනක් තිබෙනවද, සසර ගමනක් හදනවද? තිබෙනවා. නමුත් ඒක තමන් අදාළ පැත්තට තමන් කරන ක්‍රියාකාරකම් මනුව හැදෙනවා. පරලෝ යන්න තමා ඔක්කම ඉන්නේ. කවුරුත් නොයන්න ආපු කෙනෙක් නැහැ. කෙනෙකුට පෙර කෙනෙකුට පසු එහෙම වෙනවා. නැවතත් මුණ ගැහෙන්න පුළුවන්. ලින් ගතෝ හිටියෝ නැවතත් මුණ ගැසේවි. දැන් ওই බෝසත් චරිතය අරන් බැලුවාම යසෝදරා ප්‍රමුඛ මේගොල්ලෝ බෝසත් පිරිස, බුද්ධ පිරිස නැවත නැවතත් එකට ආපු කතාවක් සඳහන් කරනවා. අපට හමු වෙන සමහර කතන්දරවලදී මින් පෙර එහෙම ලෙන්ගත්තු ඥාතීන් වශයෙන් හිටපුවා ඊළඟ ජීවිතෙත් ඒ නෑකම නැතත් ලෙන්ගත්තු හමු වෙනවා. ඉතින් දැන් තේරුම් ගන්න ඕන කාරණාව, එහෙමනම් අපට එකට ජීවත් වෙන්න වෙලා සමුගන්න වෙනවා. එදායින් පස්සේ අපට එයාව මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහෙන්නේ මතකයක් විතරයි. දැන් අපි මේ පිළිබඳව අඩනොදුන්න වැළපෙන එකේ තේරුමක් නෑ. අපි හිත හදා ගන්න ඕනේ. මොකද අඩනොදුන්න වැළපෙන එක අපට බලපානවා ඉස්සරහට. දැන් මට්ට කොණ්ඩලීට තාත්තා සැලකුවේ නැහැ. සල්ලි තිබුණාට ලෙඩට වේද දෙන්න ඕයි කියලා එළියට දාලා හිටියා වස්තුව පෙනේ කියලා. මරණයටපත් වෙනවා බුදුන් දැකලා. බුදුන් දැක පැහැදීමෙන් දෙවියන් අතර ඉපදෙනවා. මට්ටකුණලීට පස්සේ පියා ඊට පස්සේ ගිහින් අඬනවා සොහොනේ. ආදාහනේ බුම දානේ කරපු තැන. දරුවා මතක් කර කර අඬනවා. මෙතෙන්ට ආවයි කියලා තියෙනවා. මෙයත් ඇවිදින් පැත්තකට වෙලා අඬනවා. දැන් දෙන්නට දෙන්න අඬනවා ඇහිලා. මොකද අඬන්නේ? මෙයා කියනවා දරුවා මිය ගියා. ඒ ගැන අඬනවා. කියලා මෙයත් අඬනවා. අඬන්නේ ඉරයි හඳයි දෙකෙන් කරත්තයක් හදලා දෙනකන් අඬනවායි කියලා. රෝද දෙකක්, ක්‍රෝධ දෙකක් පාවිච්චි කරලා. ඔයා හරි මෝඩයිනේ. ඉරයි හඳෙන් කරත්ත හදන්න බෑනේ කියලා කිව්වයි කියලා තියෙනවා. එයා කිව්වයි කියලා කියනවා මම මට වඩා ඔයා මෝඩයිනේ කියලා. මම නම් පේන දෙයකටවත් අඬනවා. ඉරයි හඳයි දෙකට.
ඔයාය කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැති කෙනෙක් වෙනුවෙන් අඬන්නේ මට වඩා ඔයා නෙමේද මෝඩ කියලා ඇහුවයි කියලා තියෙනවානේ. හැමදාම මතක් කරමින් අඬන්ට නෙමේ ජීවිතේ අවශ්‍ය වෙන්නේ සිත හදාගන්න. මේ ලෝකේ දරුවන් මිය ගිය, අඹුව මිය ගිය, සැමියා ගිය අය හැමදාම අඬ අඬ ඉන්නේ නැහැ. ඒ හිදසට තව කෙනෙක් එනවා නැත්නම් අපි හිත හදනවා. ඒ තේරුම් ගන්න ඕන. මොකද මේ ජීවිතයෙන් එහා පැත්තට අපිට සාමාන්‍ය කෙනෙකුට ගමනක් තියෙනවානේ. පිරිනුවන් වඩිනවා නෙමෙයිනේ. පවෙන් හෝ පිනෙන් හෝ ධානෙන් පරලෝ යනවා. අඬනවා කියන්නේ ශෝකයෙන්. එතකොට දුකින් පරලෝ යන අනාගතයට හොඳ නැහැ. ඒ නිසානේ අර මරණාසන්න මොහොතේ පිරිත් දේශනාවක් කරන්නේ, පරිකරක් පූජා කරන්නේ, හිත හදන්නේ. එනිසා ඒ බඳු පියෙක් තමන් රැකවලා ගන්න ඕටෙන් කරන්න දරුවන් මුණපුරන් ඉන්නවා කියලා දැකලා ඉන්න අය පිළිබඳ සතුට වෙනව ඇරුණාම ගිය කෙනෙක් සම්බන්ධයෙන් තවදුරටත් අර මට්ටකුණ්ඩලියගේ පියා ඉවත් වෙච්ච ගියා දරුවා සම්බන්ධයෙන් අඬනවා වගේ තේරුමක් නැහැ නේ. කිසා ගෞතමිත් ඔය වැඩේම කළා. දරුවා මැරිලා ඔසෝතබාන යනවා. මැරුණා කියලා හිතන්නේ නැහැ. එහෙම වික්ෂිප්ත බව එන්න පුළුවන්. ඒක විහිළුවක් නෙමෙයි. මම දැක්ලා තියෙනවා මේ මගේ ජීවිතෙත් එහෙම බලාපොරොත්තු නොවන මොහොතක මව්පියන්ට එබඳු දෙයක් විමතුල වික්ෂිප්ත වෙනවා. දැන් නොමලගේකින් අබමිටක් හොයන්න ගිහිනලා ඔබලගයක් නැති බව දැනගත්තාම මලදරුවා සොහනට විසි කරයි කියලා තියෙනවානේ. දැන් මේ පියාගේ ප්‍රියාදර බිරිඳ කියන්නේ දැන් මලදරුවෙක්. අපට අය ගන්න බෑ. ඒ ගැන සිතමින් දුක් වෙන එක දෙපැත්තකට පාඩුවක්. ඒ දෙපැත්තට පාඩුව මම කියලා දෙන්නම්. බැරි වෙලාවත් මේ මියගිය මව නැත්තම් බිරිඳ පරදත්ත උපජීවීක් වෙලා ඉන්නවා නම් එහෙම මේක පේනවා. එතකොට මා නිසා තවත් දුක් වෙනවා නේද කියලා එයා දුක් වෙනවා. ඔය ඔය පාංශුකූලයෙන් පස්සේ අඬන්න එපා කියලා මම කියන්නේත් ඒකයි. පරදත්ත උපජීවීක් වෙලා ඉන්නවා නම් එයා ගෙදර ඇවිදින් දැක්කම දැන් මම නැති නිසා මේ අඬන්නේ කියලා එයාට පවු දෙනවා වෙනවා. එතකොට එයා දුකටපත් කරනවා වෙනවා අඬන වැළපෙන අය. නමුත් සිත හදාගෙන පින්දුන්නහම අපි අපේ කැමැත්තක් තියෙනවා. එහෙනම් මේ වෙන දුකක් නැහැ ඒගොල්ලොන්ට කියලා හතුට වෙනවා. එනිසා අපට එතනක් තියෙනවා කාරණයක් තේරුම් ගන්න. අනු මෝදති වගේම අනු සෝචතිත් බලපාන්න පුළුවන්. මෝදති අපි පාංශුකෝලෙ දිලා හෝ පිරිකර පූජ කරලා හතුට වෙන එක. එතකොට පින් කැමති අර අපපුද්ගලයක් දැකලා සතුට වෙනවා අනු මෝදති. ස්වාමීන් වහන්සේලා ගියයින් පස්සේ පෙට්ටිය වහලා ඊට පස්සේ ආයෙ අරගෙන ආයෙ අඬනවා නම් දැන් ආයෙත් සෝචතිනේ. ඇයි පාංශුකෝලෙ විතරද පේන්නේ අඬනවා පේන්නේ නැද්ද? දැන් සෝචති නම් අනුසෝචති ආපහු දුක් දෙනවා නේද? ඔය කියන මවතුමිය ගිහින් ඉන්නේ බඳු තැනකට නෙමෙයි නම් ගැටලුවක් නැහැ. ඒ වගේට නම් තවදුරටත් එහෙමනම් එයාටත් දුක් වෙන්න හිතෙනවා. මොකද මේ නැති එකේ දුක විඳිනවායි කියලා. අන්න එහෙම ඒක බලපානවා. ඒ මියගිය කෙනාටත් බලපානවා. අනිත් එක ජීවිතේ අග ඉන්න කෙනෙක් සතුටින් පරලෝ යන්න ඕන. අඬනවා කියන්නේ දුක් වෙන කාරණයක් නෙවෙයි. දරුවන් වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් කළ යුතුකම් සිහි කරලා සතුට වෙන්න ඕන. ශාසනය වෙනුවෙන් යමක් කළා නම් සමාජය යමක් කළා වෙන වෙනමක් කළා නම් සිහි කරලා සතුට වෙන්න ඕන. මොකද මේ අවස්ථාවේදී අපිට සතුටින් පරලෝ යන්නේ කරුණම ඊටහා ගැමුරක් දෙන්න බෑ මේ වැනි පිය කෙනෙකුට. පරලෝ යාම සුගතිගාමී කරන වරනම් පරලෝ නොයාම කියලා දෙන්න බෑ. තවත් එබඳු යහපත් ජීවිතයක් සඳහා නම්, ඒ කියන්නේ මිනිසුන් අතරට ඒම සඳහා නම් මිනිස් ගුණ ධර්ම මිනිස්කමක් තියෙන්න වෙනවා. අන්න ඒ නිසා අපි දැකලා තියෙනවා හදිසි අවමගුල් බලාපොරොත්තු නොවන යෝගයන් දැකලා තිබෙනවා සිය දහස් ගණනක්. ඇතැම් විට අපට පාංශුකොලෙ දෙන්න බැරි තරම් අඬන තැන් අපි දැකලා තියෙනවා. නමුත් ඔවුන් හැමදාම අඬ අඬා ඉන්නේ නැහැ කවුරුත්. ඇතැමෙකුට කඳුළු වෙයි හත් දවසේදී
ඇතමට එතකොටත් නෑ. ඉදිරියට ඒක මොකද වෙන්නේ? හදාගන්නවා. එනිසා නොලැබෙන දේකට හඬා පලක් නැත මම මෙහි සැනසෙන්නම් කියලා ගීපදයක් තියෙනවා. මට ඉතින් ගාථාවයි ගීතයයි දෙකම සමසම මතක් වෙන කෙනෙක් නේ. එහෙනම් ඒක තේරුම් ගන්න ඕන. අපි තනිව ඉපදුනේ එකට ජීවත් වෙනවා. එකට යන්නේ නැහැ තනියම යන්නේ අනිත් අය ඉතුරු කරලා. මේ යන විදිහ Tamanට බලපානවා. අනේ හින්දා තමයි මේ සංසාර ගමන පිළිබඳව මතක් කරන්න වෙන්නේ. ඊටමත්ෙන් මරණය පිළිබඳවත් මම මතක් කරලා ඉන්නම්. මරණය කියන්නේ බිල්ලෙක් කියලා හිතන්න එපා. ජීවිත අවසානයේ තියෙන මරණයට වඩා ළමා කාලේ ඉඳලම අපි ළඟ මරණයක් වෙමින් ආවේ. අන්නේ මරණය දකින් නැති නිසා තමයි අපට ওই මරණයේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පුද්ගලයෙක් මැරෙනවායි කියලා. දරුවන්ට උගන්වන්න පුළුවන් නම් මේ මොහොතක් මොහොතක් පහ ළමයා තරුණයෙක් බවට පත් වෙනකම්ම තරුණයා මහලු වෙනකම්ම ඉන්නව නෙමෙයි මේ සිතින් මොහොතක් පාසා මේ යනවා කියලා. එතකොට අර ඉන්න කෙනෙක් කියන සංකල්පය කැඩෙනවා. නමුත් එහෙම දකින්න බුදු සමය තුල පමණයි පෙන්වන්නේ අනිත් අය. උගත් බුද්ධිමත් ධනවත් දේපොළ සහිත පුද්ගලයා ඒවා හිමිකම් ඇති පුද්ගලයා මම වශයෙන් ගත්ත හැඟීමක් හිතේ තිබෙනවා. දැන් මේවා සම්බන්ධයෙන් සමාජයේ පවතින චාරිත්‍ර තියෙනවා. ඔක්කොම කාටවත් නොදී හිතේ තියාන හිටියොත් එහෙම යාට ඒ ඔක්කම හිතේ තියාන යන්න වෙනවා. මේ නිසා අපේ සංස්කෘතික උරුමය තුල පවතිනවා මේවා කල්යල් බලා දරුවන්ට මනුමුරුබුරන්ට පවරා දීම. සැකනම් ජීවිත බුද්ධිය තියාන පවරා දීම. සැකනත් දරුවොත් ඉන්නවා කිසිම සැකයක් නැතුව පවරා දෙන්න පුළුවන් අය. නමුත් මේ සමාජයේ ඉරණම් තියෙනවා සමහර අම්මලා තාත්තලාට එහෙම පවරා දීම තුළ පාරට බහින්න වැඩිහිටි නිවාසවලට යන්න උන අය. එසා ඒ පිළිබඳ දූරදර්ශීව හිතා බලන්න වෙනවා. එතකොට මේ මවගේ මෙයාම නෙමෙයි මේ පියාගේ රෝගී තත්ත්වයට හේතු වුනේ. ඒ පිළිබඳ ලෙන්ගතුකමින් තමන් සිතට ගත්ත කාරණාව. අන්න එතනයි ඒක තේරෙන්නේ. යහපත්ව ඉන්නේ නැති ලෙන්ගතුවේ ඉන්නේ නැති නමුත් අපි දැනගන්න ඕන කවදා හෝ එකට නෙවෙයි ඉපදුන්නේ වෙන් වෙනවයි කියන එක. ඈයේ මොහොතේ ඇති වුණ සංකල්පයට උන පරලෝ ගොස් ඇති. මේ සංකල්පයට අනුව ඊළඟ ජීවිතයේදී මොන ගහෙන්නත් පුළුවන් තව පස්සේ මොන ගහෙන්නත් පුළුවන්. එහෙමයි බුදු සමය උගන්වන්නේ. එස මරණං තංහි ජීවිතම් මේ සම්බන්ධතා මේ ඉඩකඩම් අයිතිය සියල්ල ජීවිතෙන් කෙලවර වෙනවා කියන එක කල්ැතුව පිළිගන්න ඕන. තවත් කාරණයක් තියෙනවා. ලෝකේ සිදුවීමක් තියෙනවා. ඒක බුදු සමය නම් කරනවා ලාභය අලාභය සැප දුක නින්දා ප්‍රසංසා අසායස. මේවෙන් හතරක් විතරක් පිළි අරන් ජීවත් වෙන්න බෑ. එකට ඈඳිලා තියෙන්නේ මේක. එනිසා අටම හිමි වෙනවා. ලාභේදී උඩපණින්දයි අලාභේදී අඬණ්ඩයි තමයි බුදුදහම දන්නේ තෑ පුරුදු වෙන්නේ. බුදුදහමේ උගන්වන්නේ දෙකම දරා ගන්න කලබල නොවී. ඒක අර කම්පාව පුරුදු කරගත්තාම කම්පාවේ පුරුද්ද එනවා. පුරුදු කරගත්තොත් අපිට කම්පා නොවෙන්න ඒකත් පුරුද්දක් බවට පත් වෙනවා. දරා ගැනීමේ ශක්තිය. මේ ආශ්‍රෙන් අනිත් ජීවත් වෙන අය කල්පනා කරන්න ඕනේ ඒකයි. යුතුයකම් ඉටු කරන්න ඕන තමයි. ලෙන්ගතව ඉන්න ඕනේ තමයි. නමුත් තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. එකට කෑවත් බොක්ක වෙනයි කියලා කියවනක් තියෙන්නේ. එක යහලයට එක පවුලේ කෑන්දේ එක සහෝදරත්වයේ එක ගෙදර එක බාහිරින් බැලුවම හරි. නමුත් කර්ම ශක්තියින් අනු එක එක්කෙනාට වෙන වෙනම තමයි මග හැදෙන්නේ. එනිසා අසාධ්‍යව රෝගීව නිවසට ආවයි කියලා සඳහන් කරලා තිබෙන්නේ. ඒ මේ නිසා හටගත්ත ශෝකේ. දැන් බුදුන් වහන්සේ වදාරන්නේ සිත ලෙඩ වෙනකොට කය ලෙඩ වෙනවායි කියලා. දැන් මේ අසනීප තත්ත්වයක් මේ අතිශය ශෝකී තත්ත්වේ මත වෙන්න පුළුවන්. එනිසා මලප්පහනක් පූජා කරන පිරිත් ටිකක් අහන තේරෙනවා නම් බණ ටිකක් අහන
එයාර සිත සතුට කරන්න පුළුවන් කැමති යහපත් පැත්තකට යොමු කරගත්තාම සිත හොඳ වෙනකොට තවත් යම් කාලයක් ජීවත් වෙන්න ආයුෂ තියෙනවා නම් ලෙඩත් අඩු වෙනවා. නකුල පියතුමාට වදාලේ කය නම් ලෙඩ වෙනවාම තමයි සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා. මේත් නකුල පියතුමෙක් මට පේන්නේ. හිත ලෙඩ කරගන්න එකයි ගැටලුව තියෙන්නේ. නමුත් ඔබට අඩුවක් බිරිඳගේ අඩුපාඩු නැති වුණාට ඔබට දරුවන්ගේ මොනුබුරන්ගේ අයගෙන් මේ අඩුපාඩු සැකසෙනවා නම් කෑම්බීම් ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් එනම් ඒකනේ ජීවිතේ අගට ඕන. ඔය කොරෝනා සමයේ අපි දකින්නේ පාරේ දාලා යනවා වැඩිහිටියෝ අයිතිකාරයෙක් නැතුව. එහෙම නරුම මිනිසුන් ඉන්න රටක නිවාඩු දාගෙන ගෙදර නතර වෙලා සේවකයන් යොදාගෙන මව්පියන් රකින සත්පුරුෂ දරුණුත් ඉන්නවනේ. මේ දෙපැත්තම ලෝකෙ තියෙනවනේ. එනිසා එබඳු උරුමයක් නැත්නම් එබඳු වාසනාවක් තිබෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. අපි හැමදාම මෙහි ඉඳාවේ නැහැ. අපි හිත කැමති වුණාට ශාරීරිකව අපට දීලා තියෙන කාලය නිමා වෙනවා. උපරිම 100කින් දුර්වල වෙන තරමට ඉක්මනින් කයින් වැඩ ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි තවත් කයක් හදා ගන්න යන්න ඕන නම් මනුස්ස ධර්මයන් අපේ හිතේ තිබුණොත් තමයි මනුස්ස කයකට යන්න පුළුවන් වෙන්නේ. අමනුස්ස ධර්මයන් තිබුණොත්, දේව ධර්මයන් තිබුණොත්, පාප ධර්මයන් තිබුණොත් ඒක තමයි පවෙන් පරලෝ යාම දුගති ගාමි, පිනෙන් පරලෝ යාම ඉහළ පිනෙන් දෙවියන් අතරට ලෞකික ධාන වලින් බබලව කියලා. අර හදාගත්ත පැත්තටනේ. මේ බඳු පියෙක් වෙනුවෙන් වර්තමාන මොහොතේ වඩාත්ම හොඳ දේ ගැඹුරු ධර්මයන් පැහැදිලි කරන්න උත්සාහ කරන එක නෙමෙයි. ඒ වගේම ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ පරිහුණ කරුණ වැඩි නිසා වුන් හැම දෙයකටම කලබල වෙන එක, කිපෙන එක රැස්සන් වරද දකින්න එකත් ස්වාභාවික දෙයක්. මේවට ප්‍රතික්‍රියා දක්වන එක උගත් බුද්ධිමත් දරුවන්ගේ ක්‍රියාව නෙවෙයි. මේ හැම එකක්ම ගිලන් බව ගැන හිතා බලා උපේක්ෂා සහගත වෙන්න වෙනවා. ඒ වගේම රෝගී සිද්ධීන් සම්බන්ධයෙන් උගන්වන ධර්මකාරණාවලදී රෝගියා වේදනාව ඉවසන්ට ප්‍රපස්ථාන කරන ආයත ලිංගතු වෙන්න දැනගන්න ඕන කියලා කියවෙනකුත් තියෙනවා. ඇඟට පණින් නැතුව ඉන්න. නමුත් Taman ද්වේෂයෙන් ලෝභයෙන් ඉන්න වෙලාවට අනිත් ඔක්කොම වැරදිකාරව පෙන්නලා ඇඟට පණින චරිතත් රටේ හම්බ වෙනවා. සංසාර ගමන සම්බන්ධයෙන් අපට තිබෙන සාක්ෂි අනුවගත් කල අපි දෙපොල්ලම අපේ ඕනකමකට අනුව නෙවෙයි ස්ත්‍රී පුරුෂ වෙන්නේ. ඒක පිළිසඳ ගැනීමේදී ඇති වෙන ඥානවල XXYY ලක්ෂණ අනුව කියලා තමයි විද්‍යාව උගන්ලා තිබෙන්නේ. මන්දයත් සෑම මිනිසෙක් තුළම, හැම කාන්තාවක් තුළම, පිරිමියෙක් තුළ සැඟවුන කාන්තා ලක්ෂණ සහ කාන්තාවක් තුළ සැඟවුන පිරිමි ලක්ෂණ තියෙනවා. මේ දෙකම තියෙනවා. අර සංසේචනයේදී එකතු වීමේදී නැත්නම් පිළිසඳ ගැනීමේදී ප්‍රමුඛ ලක්ෂණේ ස්ථර වෙනවා. එනිසා ඉස්සර ජීවිතයේ පිරිමිලා හිටපයද කාන්තාවන් වෙන්න පුළුවන්. ඉස්සර ජීවිතයේ කාන්තාවන් හිටව අද පිරිමි වෙන්න පුළුවන්. ඒක අපේ කාරණයක් නෙමෙයි, ජෛව කාරණයක්. එනිසා පිරිමියෙක් වෙන්න කාන්තාවන්ට ස්වාමියාගෙන් අවසර ගන්න ඕන කියලා කියන එක බුදු සමයේ තියෙන එකක් නන් නෙමෙයි, බමුණු මතයක්. එහෙනම් මේ ලෝකේ ඔක්කොම පිරිමිලා ඉන්නේ කාන්තා මේ කාන්තා වෙච්ච කට්ටිය පිරිමින් අවසර ගන්න. එහෙනම් කාන්තාවන් වැඩිපුර වෙලා ඉන්නේ මොකක් නිසාද? කොහොම ගත්තත් මේක සකස් වෙන්නේ 50ට 50. ඒ ගැන ඊටහා හිතන්න එපා. මොකද කාන්තා බව, පිරිම බව කියන එක පැවැත්මට ඇරුණාම දුකින් මිදෙන්න අදාළ කරුණක් නෙවෙයි. දෙගොල්ලන් යම් යම් සමාජ පවතින නීතිරීති අනුව කාන්තාවන්ට සීමා වැඩි, බාධා වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ බාධා සියල්ල බිඳ දන්න මගක් සැලසුව කෙනෙක් බුදුවරයෙක් කියලා කියන්නේ.
එහෙනම් අපි හිතන්න ඕන ලෞකික ආභිවෘද්ධිය සපයා ගැනීමට වගේම ජීවිතය තුළ ලෝකෝත්තර ආභිවෘද්ධිය සපයා ගන්නට. අර එක පැත්තක් පමණක් ගැන හිතුවොත් තමයි අනිත් පැත්ත වැඩි දියුණු වෙන්නේ නැත්තේ. එබැවින් ඔබේ අභ්‍යන්තරය ඇදලා බලන්න පුළුවන් නම් ඉස්සර ජීවිතවල පුරුෂයෙක් වෙලා ස්ත්‍රියෙක් වෙලා දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා අපාගත සත්වයෙක් වෙලා දුක් ඉඳලා අර අනන්ත සංසාර ගමනේ ඉවරයක් වෙලා නැහැ. ඉවත් වෙන්න ආසනම් බය වෙන්න එපා, ඉවරයක් වෙන්නේ නැහැ මෙතන. ඉවර වෙන්නේ මේ ජීවිතේ පමණයි. තවත් ජීවිතයකට ඔබ ළඟ තියෙනවා අමුද්‍රව්‍ය සකසලගෙන. ඒ ජීවිතයක් සඳහා සකසපු අමුද්‍රව්‍ය වලට තමයි පින් එකතු කරනවා, පව් එකතු කරනවා අය කියන්නේ. ඒ තමයි අමුද්‍රව්‍ය. රෝ මැටීරියල්ස්. ද්‍රව්‍ය නම් නෙවෙයි, නමුත් ඒ තමයි අනාගත ඵලයට හේතුව. මේ මොහොතේ ගත වුණු සිද්ධීන් සම්බන්ධයෙන් අඬනවා දඬනවා වැළපෙනවා කියන්නේ තවදුරටත් දුක එකතු කරනවා, පව් එකතු කරනවා. අඬන දඬන වැළපෙන එක පිනක් නෙවෙයිනේ. ශෝකය කියන එක පින් සිතක් නෙවෙයිනේ. අන්න දැන් කල්පනා කරන්න ඕන තමන් ගැන සහ බිරිඳට ආදරේ නම් ඈ එහෙදිත් දුක් වෙන එක වළක්වන්න. තමන් මෙහෙ දුක් වෙනවා දැක්කම තවත් එයා එහෙ දුක් වෙනවා පරදත් උපජීවියෙක් නම්. දැක ලබන සතුට අනුමෝදති නම් දැක ලබන දුක අනුශෝචති වෙන්න ඕනේ. එන අප වෙනුවෙන් අප විතරක් නෙමෙයි තවත් අය ඉන්නවා, එයාටත් මේක බලපානවා. තවත් සංසාරේ දවසක එකතු වෙලා එකට ඉන්න හරි එකට නිවන් දකින්න හරි පෙරම් පුරන්න පුළුවන් ඊළඟද. දැනට මෙතන හදන්න ඕන කාරණාව ලැබෙන ජීවිතයක් තිබෙනවා ඉස්සරහට ඒක සුගතගාමී කරගන්න. මරණයටපත් වෙනවා තමයි. නමුත් මරණයටපත් වීම තුළ චේතනාවේ තිබෙන්නේ කයෙන් පේන්නේ මරණයටපත් වීමක්, චේතනාවේ තින්නේ පිනෙන් පවෙන් මරණයටපත් වීමක්. බෞද්ධ පවුල් වල උපන් අයට නෙමෙයි මිනිස් වර්ගයා කාටවත් පවෙන් මරණයටපත් වීම හොඳයි කියලා පිළිගන්නේ අපි. අනිසා බොහෝ කල් ගත කර ජීවිතය තුළ එකතු කරගත්තා වූ මිනිස් ගති ලක්ෂණ ඔබට උදව් වෙනවා. පෙන්වන්නේ ගාතාවල පිටින් පරල යන කට්ටිය නෑදෑය ආපුහම පිළිගන්නවා වගේ සතුටින් පිළිගන්නවා අපි නෙවසින් කියලා. එබැවින් අපි සතු ගති ලක්ෂණ මවක් වෙලා පියෙක් වෙලා ස්ත්‍රියෙක් වෙලා පුරුෂයෙක් වෙලා දුවෙක් වෙලා පුතෙක් වෙලා පාලකෙක් වෙලා සේවකයෙක් වෙලා ඔය කියන හැම චරිත ලක්ෂණම අපි ළඟ තියෙනවා. මොකද මේ අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝනේ. බුදුන් වහන්සේ වදාළ පරිදි පෘථග්ජන පුද්ගලයාට සසර කියන්නේ සතර කියලා කියන්නේ අගක් මුලක් දිගු ගමනක් ආපු එකක්. ඒ අගේ මුලේදී ගත වූ පැත්ත පදනම් කරන අනාගතය සකස් වෙනවා. මට පෙනෙනවා සූදානම් වීම් දෙකක් ජීවිතය තුළ. දැන් බොහෝ පාපකාරී ජීවිත සූදානම් ඉබේ සූදානම් වෙනවා පවෙන් පරලෝ යන. ඒක සූදානම් වීමක් වශයෙන් මම දකින්නේ බෞද්ධ පවුලක් තුළ. කල්ැතුව හිතලා මේ ශාරීරික සාසියල දේවල් අතහැරන දේවල් කියලා. එහෙනම් ඒ ගැන හුරු වීම තුළ සූදානම් වෙනවා. ඒ වකරෙහි පවතිනව දැඩි බැඳීම අතහැරලා පිනෙන් පමණක් පරලෝ යන්න. ඒක එක සූදානම් වීමක්. අපාගත වීමෙන් වළකින්න මිනිසුන් අතර හෝ දෙවියන් අතරට. තවත් සූදානම් වීමක් ගැන අපි කියලා දෙනවා. ඒක ඉතින් තරුණ වයසේ ඇයට ඇරුණාම මේ බඳු වැඩිහිටි පියෙකුට අදාළ නැහැ. මොකද බුදුන් වහන්සේත් අදාළනේ අවුරුදු 120 ඇයට උඹලා දැන් තුන් වයසේ ඉක්මවා ගිහින් ඉන්නේ දැන් පරලෝ යහපත් කරගන්න පිනක් කරගන්න කියලා. පරලෝ නොයන්නත් සූදානම් වෙන්න තියෙනවා. මම නම් දකින්නේ මේ බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා ගත්තාම ජීවිතේ මුලදීම මේක තේරුම් අරගෙන පරලෝ නොයන්න සූදානම් වෙන එක තමයි නියම ආගමික ජීවිතේ. එතකොට මේ මොනවා අතහැරුණත් ඔය අඬන දඬන වැළපෙන කාරණේ එන්නේ නැහැ. එනිසා අතීතය දෙස හිතා බලන්න වෙනවා. වර්තමානය සිතා බලන්න වෙනවා. මේ සාමාන්‍ය මේකට කියන කතාවක් තියෙනවානේ.
න ගාම දම්මෝ නිගමස්ස දම්මෝ නොචාපයන් ඒක කුලස්ස දම්මෝ සබ්බස්ස ලෝක අසාදයුතස්ස ලෙඩවීම හරි මරණය හරි මේවා මේ එක ගමකට එක කුලේකට එක රජ පරපුරකට පුංචිගම අදාළවේ වල්නවේනි සමස්තය සඳහා බෞද්ධයෙන් සඳහත් නෙමේ සමස්ත මිනිස් වර්ගයා සඳහා එතකොට ඒක අස්වාභාවික දෙයක් නෙමෙයිනි එහෙනම් අපට ඒක සඳහා බලපෑමක් දුකක් පීඩනයක් ඇති කරන්නේ කුමක්ද ඒ මරණයද නැත්නම් ඒකෙහි පවතින අසාමාන්‍ය බැඳීමද අනේකයි තේරුම් ගන්න ඕනේ එනිසා මේකෙන් අපි කියන්නේ ජීවිතයකට යනකොට රිලව් තරහ වුණාගේ දෙපැත්ත බලන් ඉන්න කියන එක එහෙම නෙමෙයි මම දකින්නේ ලෙන්ගතුකම කියන එක වඩාත් තියෙන්න ඕන ජීවිතයකට. දූ දරුවන් අපාත හැර යාවි උන්ගේ දරුවන් රකින නියා. එහෙම කියලා කියනවනේ. නියෝසේදී මව්පියන් තනිවෙන් ඉඳ තියෙනවා. ඒ ගැන දරුවන්ටත් දොස් නොකියා තමන්ට අසකස් කරගත්ත අනාගතයක් තුළ ඒ උනුන්ට උදව් කරගෙන ජීවත් වෙන්න ඕනේ. තරහින් ඉඳලම ලෙන්ගතුකම. නමුත් ඒකේ ඊළඟ ඉරණම ඉස්සර වෙන්නේ කවුද කියන එක කවදාවත් එක පවුලකට සීමා කරන්න බෑ. ඒ අයගේ ඊරණම් අනුව. සහෝදර සහෝදරියන්ටවත් උපදිනකොට පිළිවෙලක් තියෙනවා අයියා අක්කා නංගි මල්ලි කියන්නේ. ඒ පිළිවෙලට මේ යනවා කියලා හැම තියෙනවද බලන්න පවුලක් සමීක්ෂණය කරලා උපන් පිළිවෙලටද කියලා මේ යන්නේ. ලාබාලය මේ යන්න පුළුවන් වැඩිහිටිය ඉතුරු වෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් නැහැනේ. ශාරීරික රෝගී වීම සහ කර්ම ශක්තියින්ගේ ස්වභාවයන්. මේවා අස්වාභාවික දේවල් නෙවෙයිනේ. එනිසා ජීවිතේ මෙතනින් ඉවර නැහැ එහාට හිතන්න ඒක යහපත් වෙන්න නම් තවත් එවන් ප්‍රිය බිරිඳක් හමු වෙන්න ඕන නම් මිනිසුන් අතරට එන්න වෙනවා. තවත් එවන් දරුවන් ඕන නම් මිනිසුන් අතරට එන්න වෙනවා. මිනිසුන් අතරට එන්න නම් මිනිසුන්ගේ ආශ්‍රව වලින් පරලෝ යන්න වෙනවා. දෙවියන් අතරට ගියයි කියලා එහෙන් ගමන කෙලවර කරන්න වෙන්නේ නැහැ. දෙවියන් එක් රැස් කරගත්ත පිනට ඉවර කරලා මෙහෙන්න වෙනවා. බ්‍රහ්මයන් අතරට ගියයි කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. ධානයට ඉවර කරලා මෙහෙනවද කොහේනවද දන්නේ නැහැ. දේවදත්තරත් අපාගත කියලා එතනින් ගියයි කියලා ඉවර වෙන්නේ නැහැ. ඒක ගෙවලා මෙහෙන්න වෙනවා. සසරේ ඇවිදින්න පුළුවන් මිනිසෙකුට පවෙන් පිනෙන් ධානයෙන්. සසරේ නිදහස් වෙන්න කාටවත් බෑ කියලා මම හිතන්නේ. මිනිසුන් දරුණාම අනේ ලබාගත් ජීවිතයේ සසරේ ඇවිදීම හොඳ කරගන්න එක වළංගු වෙන්නේ ගැඹුරු දහමක් නොතේරෙන පෘථග්ජන සමාජයේට දසවස්තුක සම්මාදිට්ඨිය හික්මෙනවා කියලා අපි ඒකට කියන්නේ. තව එහාට සසරෙන් නිදහස් වීම ආර්ය සම්මාදිට්ඨික සමාජයට අදාළ කරුණක්. මේ බැවින් තමන් ආදරෙන් හිටියනම් රැක බලාගත්තනම් බෙහෙත් ගෙනත් දුන්නනම් අඩුපාඩුවක් තිබ්බේ නැත්නම් ඒවා සියල්ල පුරුෂ ධර්ම සත්පුරුෂ ධර්ම මිනිස් ධර්ම ඒවනම් මතක් කරලා සතුට වෙන්න පුළුවන් අනේක අනිත් සමාජයේ හිතට ගන්න ඕන පශ්චාත්තාපේ ඉන්නේ මේවා කලේ නෑ නේද කියලා මට මතකයි එක සිද්ධියක් දරුවෙක් අකාලේ මිය යනවා හේතු අපි දන්නේ නැහැ. නමුත් එකක සහ පියා අඬනවා වරදක් වුණා නම් මගෙන් සමා වෙන්න කියලා. ඔහුගේ හිත ඔහු අතින් මොකක් හරි වැරද්දක් සිදුන බවට ඔහුට දොස් පවරනවා. පශ්චාත්තාපය, පසුතැවීම. අන බුදුන් වහන්සේ වදාරන්නේ ජීවිතේ පශ්චාත්තාපයට පත් වෙන දේවල් කරන්න එපා. එතකොට දුක අනුවේ ඔහු අනුවේ එන්නේ. යංකත්තා නානුතප්පති තංචකම්මංකතං සාදු යම් දෙයක් කරලා අපට තැවෙන්න සිද්ධ වෙන්නේ නැත්නම් මතක් කරන මොහොතේ සතුට වෙන්න පුළුවන් නම් ලෞකික වශයෙන් ඒක පෘථග්ජන කෙනෙකුට තෘප්තිමත් දෙයක් අනේ ඒ බුදුන් වහන්සේලා පැහැදිලි කරන න්‍යාම ධර්මයේ තේරුම් ගන්න ඕන කෙනෙකුට හැමදාම ඇවිදින්න යන්න බෑ වන්දනාම යන්න බෑ පයින් යන්න බෑ විශේෂයෙන් වෘද්ධ භාවයේදී ශරීරය
අබල දුබල වෙනවා, රෝගී වෙනවා, පෙරසේ දුවන්න පනින්ඩ බැරි වෙනවා. මට මහලු අයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා ගුත්තිල පනිතුමත් කීවනි. එතකොට අර පෙරසේ ඇවිදින්ට යන්න වන්දනාගමන්න යන්ට නෙවෙයි, කලකී දේවල් නිවසේදල මතක් කරන්න පුළුවන්න. දැන් තංචකම්මං සතන්සා අදුනේ දර යම් කත්තා යමක් කරලා තැවෙන්ඩ සිදුවෙන් නැති දේවල් මතක් වෙනවා. දුටුගමන් රජ්ජුරුවන්ගෙන් පටන් ගන්නා වූ පින් පොත ක්‍රමය, එහෙම නැත්නම් පෘථග්ජන සමාජය තුළ අර මතක් කරලා සිත සතුටු කරගන්න පුළුවන් ක්‍රමය පෘථග්ජනයන් සඳහා මේ සිත සැපදුකට බෙදීමේ හොඳ පැත්ත. ඒක භවගාමීන් සඳහා වළංගු වෙන එක. දෙක කර්මකේ උපේක්ෂා සහගත වෙන එක ඊට එහා භව නිරෝධගාමීන් සඳහා වළංගු වෙන්න පුළුවන් තවත් සුපිරිමාවතක්. මම තේරුම් ගන්න ඕන කාරණා. මේ කරුණ පැහැදිලි කිරීමේදී මම වයවෘද පියාට පමණක් නොව එදෙස බලන අනිත් හැම දෙනාටමත් කතා කරන්නේ. මේ ඉරණම එතුමන්ගේ ඉරණම පමණක් නෙවෙයි, ඔබේ ද ඉරණමයි. එතනින් එහාට ඔබේ ඉරණම සැකසෙන්නේ ඔවුන්ගේ කටයුතු අනුව නොව ඔබේ කටයුත්තට අනුවයි. මිනිස් ආත්ම තෘප්තියකින් යුක්තව, පරාර්ථ චර්යාවකින් යුක්තව, කලකී දේවල් පිළිබඳව පශ්චාත්තාපයට පත්වෙන්න නොවන තෘප්තිමත් ජීවිතයකින් යුක්තව ගත කරන්න නේද බුදු සමයේ හැමෝටම අවවාදය දීලා තියෙන්නේ, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාටම. මන්දයත් මේ සිත විසින් මේ සැප දුක දෙක ගෙනත් දෙන බැවින්. එබැවින් අපට පැවරෙන වගකීම්වලදී සියලු දෙනා එක හා සමානව වගකීම් ඉටු කරන්නේ නැහැ, ඉටු කළේ කියලා යුතුයි කියලා නීතියකුත් නැහැ. ආත්මාර්ථකාමී මිනිසා නම් අවශ්‍ය දේවල් ලබාගෙන මග ඇරලා යන්න බලනවා. ඉරකඩම් හරි සැප සම්පත්තර ලියාගෙන පැත්තර නෑවිදින් ඉන්න දරුවෝ ඉන්නත් පුළුවන්. ඒවා මොනවා නොලැබුණත් ආදරෙන් සලකන දරුවෝ ඉන්නත් පුළුවන්. මේ විවිධ අදහස් ඇති සමාජය එහෙම දෙයක්. ඉතින් ඔවුන් මේ අනුන්ට කරනවා කවට තමන්ටයි කරගන්නේ. අන්න ඒක හිතන්න ඕන. ඔය සමහර නාට්‍යවල පෙන්නන්නේ ඇත්ත නෙවෙයි. අසනේ පුරෙන් පස්සේ බලන්න ලැබෙදින් ඉඩම ගැන කතා කරන, ඉඩම ලියා ගන්න කතා කරන දරුවෝ. එතකොට ඇවිදින් තියෙන්නේ බලන්න නෙමෙයි ඉඩම ලියා ගන්නවයි. බලන එක ව්‍යාජයක්. ඒ වුණාට ඔය මොනම දේවත් බලාපොරොත්තු නැතුව පනසේ මව්පියන්ට සලකන රැක බලා ගන්න දරුවෝ නැද්ද මේ රටේ? උගතුන් අතර, බුද්ධිමතුන් අතර, ස්ත්‍රීන් අතර, පුරුෂයන් අතර. ඒ නිසා මම දකින්නේ අර තමන්ට සතුටු වෙන්න පුළුවන් කාරණේ පැවරණ වගකීම යුතුකම ඉටු කිරීම. මගහැරීම තමන්ගේ හදවතට දුක් දෙන්න වෙනවා. හොඳට තියා හිතේ තියාගන්න. අර දරුවන් 8 දෙනෙකුට පත් වෙන ඉන්න කතාවක තියෙනවානේ බමුණුගේ කතාව, මහලු පියෙකුයි කතාව. ඔවුන්ට පවරා දුන්නා සියල්ල. ලේලිවරු ගෙදරට ආවම ඇයි අපේ පුතා ওই මේ අපේ මහත්තයාට වැඩියෙන් දීලාද කියලා ඉලව ගත්තා කියලා එක ගෙදරකටත් තියාගන්න නැතුව. හිත ඒ නිසා ඒ පෙන්නන්නේ මිනිස්සුන්ගේ ක්ලේශ ස්වභාවයන් ක්‍රියාත්මක වෙන හැටි. එහෙම ආත්මార్థකාමී දේවල් රටේ සිදු වෙනවා. බිරිඳ අසනීප වුණාම සැමියා දමා යනවා. සැමියා අසනීප වුණාම බිරිඳ දමා යන දේවල් තිබෙනවා. නමුත් දිවිහිමියෙන් අතහැර යන්නේ නැති ඒ බර දරණ අයත් ඉන්නවා. අර කතාවකත් තියෙන්නේ කාන්තාවක් කොටෙක් කර තියාගෙන ගියයි කියලා සැමියා බවට පත් කරගෙන. ඒවා එක එක ඉරණම් ස්වභාවයන්. තමන්ට හමු වෙන ඉරණමක් තියෙනවා. ප්‍රතික්ෂේප කරන්න නැතුව සතරෙන් බාර ගන්නයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ සසර නිමාව නෙවෙයි. මේ පියාට මේ බිරිඳ අන්තිමතාවට මුණ ගැහුණා නෙවෙයි.
තව සතර ගමන යනවා නම් නැවතත් ලෙන් ගතුන ලෙන් ගතුකෙන් මොන ගෙහිවි ලෙන් ගතුකෙන් මොන ගෙහෙන්න සත්තු වෙලා බෑනේ මිනිස්සෙක් වෙලා ඉන්න වෙනවා එහෙමයි ඒ ගැන කල්පනා කරන්න ඕන නමුත් තථාගතයන් වහන්සේගේ ඊළඟින් නෙවතෙන අසුරු ගසන සැනක්ක සතර වර්ණා කරන්නේ නැහැ මොකද ලබාගත් ජීවිතයක් තුළ මේ සතර ගමන හදා ගන්න එක ප්‍රත්‍යදණින්ගේ වැඩක් සතර ගමන නිමාකරන එක ආර්ය පුද්ගලින්ගේ වැඩක් කියලා බන්දයත් මේ පිළිබඳ හිත හදා ගන්න බැරි වුණාම විවිධ ජාති වලින් ඉපදුනහම උන්ට අර ඒ දුක හැම වෙනවා හිත හදා ගන්න බැරිකම පෘථග්ජන භාවයේ ලක්ෂණයක් උන්ට තේරෙන්නේ නැහැ මේ සිතට එන සිතුවිල්ලකට මං විඳවන්නේ දැන් මේක දෙයක් නෙවෙයි කියලා දැන් මේ පියාණන් තේරුම් ගන්න ඕන හිටියේදී විරඳ හිටියා ශාරීරිකව දැන් නෑ ආයේ එන්නේ නෑ දැන් මතක් වෙනකොට ඒ බිරිඳ නෙමෙයි සිතුවිල්ලක් ඒකට එකතු කරපු අගේ තමයි දැන් ওই දුක් ගෙනත් දෙන්නේ. බිරිඳ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. තමන් ඒකට එකතු කරපු බැඳීම තමයි දැන් දුක් ගෙනත් දෙන්නේ. දැන් මතක් වෙනකොට ඒ ඔස්සේ දුක් විඳින්න ගොත් දුක් වැඩි වෙනවා. ඒක සිතුවිල්ලක් වශයෙන් දකින්න පුළුවන් නම් ටික පශ්චාත්තාපේ නැත්තම් දුක තුනී වෙලා ආවේ. හීන පේනකොට බිරිඳ පෙවුනහම එතකොට බිරිඳ නෙමෙයි හීනයක් නේ සිතුවිල්ලනේ දැක්කේ. ඒ වගේ දැනුත් මතක් වෙනවා කියන්නේ බිරිඳ නෙමෙයි ඒ හිතට එන්නේ සිතුවිල්ලක් පහළ වෙනවා. එන් සිතුවිල්ලට පැටවූ බර දුක් ගෙනත් දෙනවා නම් සිතුවිල්ලට පැටවූ බර ටික ටික අයින් කරගත්තොත් මතක් වෙයි. ඔය අපටත් ළමා කාලේ ඉඳලා තියෙන සුන්දර මතකයන්, අසුන්දර මතකයන්, ගීත සියල්ල මතක් වෙන්නේ. මතක් වුණාම හිනා වෙවි කියන්නේ අද ඔය. අනේ නිසා ඒ මතකේ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ බර. බර අයින් කරගන්නයි හැමෝම ඉගෙන ගන්න ඕනේ. යුතුකම් මත හරින්න නෙවෙයි. ඉතින් මේ බඳු පියෙකුට මේ කාරණාව පැහැදිලි කර දීම අපහසු කරුණක්. මේ ඉල්ලීම මතමයි මම ඒක පෞද්ගලික මට්ටමින් මෙහෙම කරන්නේ. නැත්තම් මේ බඳු ධර්මදේශන අපි භාවිතා කරන්නේ නැහැ ඒතරම්. නමුත් මේවා බැරි හැම නැහැ අපට. සම්මත ධර්මයන්ට අනුව ආචාර ධර්මයන් පවත්වන ආකාරය ලංකා පුරා පවතින හැම ධර්මශාලාවකම ධර්මදේශකින් වහන්සේලාම කරන බහුල ධර්මදේශනානේ. අපට වුණත් ඒව හදාරලා බලලා අවශ්‍ය කරුණු පැහැදිලි කරන්න පුළුවෙනි. නමුත් අපි ඒකත් ගැඹුරින් පෙන්වන්නේ ඉන්නකොට කෙනෙක් හිටියා. එතකොට හමු වෙනකොට නම් සිතට හමු වුණා පුද්ගලික වශයෙන්. සිතුවිල්ලෙන් හඳුනාගත්තා. අද එයා නැහැ. දැන් මතක් වෙනකොට එයා නෙවෙයි ඒ. එයා සම්බන්ධ සිතුවිල්ල. එයා නෙවෙයි දැන් දුක හොසප ගෙනත් දෙන්නේ. තරහ වෙලා හිටියා නම් දැන් එයා මතක් වෙනකොට දුක. යාළු හිතවත් නිසා මතක් වෙනකොට සැප. ඒකට අර සිතේ හදාගත්ත ප්‍රතිරූපයට අනුව සිත විසින් දුක් ගෙන දෙන එකක් මේ. ඇයිතින් මේ අර ගත වෙච්ච දෙයක් සම්බන්ධයෙන් විඳවන්නේ. යද තීතම් පහිනම් තම් බුද්ධ වචනේ යමක් අතීත නම් ඒක ගිය දෙයක්. යුතුකම් මිටුකලා නම් එතනින් එහාට ඒ ගැන දෙදෙනාටම වදයක් මේක. Tamanට වදයක් අර දකින්නවා නම් අර යටත් වදයක්. මම ඔකට කියන්නේ මේ සමාජයේ කෙනෙක් මිය ගියන් පසුව යුතුකම් මිටු කරන එක ඇරුණාම නැත්නම් සතුට වෙන එක ඇරුණාම අඬන්න ගත්තොත් මෙයා එයාටත් පව් දෙනවා. ඔය අවසන් ගාථාවල පෙන්වන්නේ නහි රුන්නංව සෝකෝ වායා චඤ්ඤා පරිදේවනා කියලා. රුන්නං කියනවා අඬනවාට. සෝක වෙනවට කියනවා සෝකෝ කියලා. වෙනත් ආකාරයෙන් වැළපෙනවට කියනවා අඤ්ඤා පරිදේවනා කියලා. කෙනෙක් මිය ගියන් පසු මේවෙන් නතං පේතානාත්තාය මිය ගිය පුද්ගලයාට වැඩක් නැහැ. තම ඒ අනුව දුක් වෙනව ඇරුණාම. එතනම ඉන්නවා වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්ව. එවං තිට්ඨಂತಿ. නමුත් සතුට වෙනවා නම් පින් දෙනවා නම් ඒ වැඩක් වෙන්න පුළුවන්. එනිසා තමන්ටත් වැඩක් නැති අනුන්ටත් අකරන කාරණයක් වෙනෙන් වෙහසන එකේ තේරුමක් නැහැ නේද? හොඳ පැත්තට හරව ගන්න ඕන. හොඳ පැත්තට හිත හැරුණාම Tamanṭat හොඳ පැත්තට ගමන හොයා ගන්න පුළුවන් වෙනවා. අවුරුදු 110ක් 120ක් හිටියත් කමක් නැහැ යන්න වෙනවනේ. මේ බිරිඳ ඔබ හැරම තමා ගියාසේ ඔබ සතු දේවල් දරුවන් හැර ඔබ යන්න ඕන. මමත් යන්න ඕන. වැඩි හිටිය කෙනෙක් වශයෙන් මට බාලායට ඉස්සලම මම යන්න වෙනවා. මට ඉස්සල කෙනෙක් යන්නත් පුළුවන් නමුත් පිළිවෙල ගත්තත් ඒක ස්වාභාවික දෙයක් නම් ඒකට සූදානම් වෙනවරුනහම අනේ ඉන්න එපා මගේ ළඟට කියලා හරියන්නේ නැහැ නේද?
බැවින් පිරිත් ටිකක් සවන් දීලා මලප්පහන පූජා කරලා කැමති දෙයකට හිත යොමු කර ගැනීම තුළින් අරක මතක් වෙන එක වෙනුවට ඒක නැවත නැවත මතක් කර ඉඳන එක වෙනුවට සතුට වෙන්න පුළුවන් කාරණයක් මගින් ඒක ටික ටික දුරස්ත කරන්න දරුවොත් උත්සාහ කරන්න තමනොත් තේරුම් අරන් උත්සාහ කරන්න මොකද ඒ සිතුවිල්ල වද දුන්නට ආපහු එන්නේ නැහැ ආපහු ගෙන්න ගන්න බෑ ඒකත් තේරුම් ගත්තාම අර සාමාන්‍ය සමාජය දවස් 7කින් මාස 3කින් ගුණ සමරනවා මව්පියන් යනවා අඩන්න දුඩන්න වල පෙන්නේ නැහැ නේ කවුරුවත් ඒ අර මතකයේ තිබුණට අර බර ස්වභාවයේ අයින් වෙලා ගිහින් එහෙනම් මේ තත්හිහාට සිත හදන ධර්මතා මේකේ පවතිනවා අගට ගිහින් මේ පිළිබඳව තේරුම් ගන්න හැකියාවක් නැහැ බොහෝ දෙනාට. ඔය වත්මන් සමාජය තුළ මේ මිනිස් බුද්ධිය භාවිතා වෙන්නේ පොතපත පරිශීලනය කරන මොලේ භාවිතා කරන අයට. ඒවා නොකර ගොවිතැන්පත් කරන්න ගියාම ඒක භාවිතා වෙන්නේ නැතුව යනවා. එතකොට මතකයේ අමතයි තේරුම් ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා මොලේ භාවිතා කරන්න පුළුවන් කාලේ මේ අනාගතය ගැන හිතලා බලලා දූරදර්ශී කියන්නේ ඒකයි. දූරදර්ශී අනාගතයක් තුළ. එහෙම දෙයක් එදුනහම අනේ මාව ගලව ගන්න කියලා කෑ ගහන්න නැතුව ඒ සියල්ල හිතින් අතහරලා යන්න පුළුවන් තැනට දියුණු වෙන්න වෙනවා. පොල්ලත්තක හිටියත්, රෝහලේ හිටියත්, සත්කමක හිටියත්, හදිසි අනතුරකට මුහුණ දුන්නත් ඒ කිසිවක් ගණන් නොගෙන ඉන්න තැනට දියුණුණා අර සිදුවීම් බාධාවක් වෙන්නේ නැහැ. ඒක සිත හදාගන්න ධර්මයක් කියලා කියන්නේ. නමුත් ඒක අන්තිම මොහොතේ හදන්න බෑ. කල් ඇතුව හදන්න ඕන. පුරුදු කරගත්ත දෙයක්. එබැවින් ලබාගත් ජීවිතේ ජීවිතෙන් එහා පැත්තට යන්න තියෙනවා නම් සුගතිගාමි වෙන එකයි වටින්නේ. ලබාගත් ජීවිතේ මුල නම් ඉන්නේ දුගතිගාමි සුගතිගාමි දෙකම භවගාමි. ඊට එහා සසරේ ඇවිදින් නැති වෙන්නත් හදන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙනවා. එතකොට මොනවා සිදු වුණත් පහයෝ ගමිස්සාමි කතං මේ සරණ අත්තනෝ කියලා බුදුන් වහන්සේ වදාළේ. ඔබලා අතහැරලාම යනවා. හැබැයි මම මට සරණ කරගෙන තියෙන්නේ. අන්නේ හින්දා මම ගාතාවේ මම ගත්තේ එකයි තමන්ට මෙන්න මේ අධ්‍යාත්මික ගමනේදී තමන්ට තමන් පිහිට වෙන්නේ කවුරුත් පිහිට වෙන්නේ නැහැ. එතකොට තමා දමණය කරගත්තොත් ඒ පිහිට ලබනවා කියලා පෙන්නනවා. තමා කියන්නේ මෙතන සිත ඔය ඇදෙන ඇදෙන පැත්තට යන්නේ නැතුව ශික්ෂණයට පත් කරගන්නවා නම් අදාළ කරුණු එතුමන්ට තේරුම් ගන්නට ලැබෙනවා නම් අදාළ වගකීම් දරන්නා වූ දරුමුණු ගුරන්ට තේරුම් ගන්නට ලැබෙනවා නම් වියුත්ත වඩාත් සුභවාදී වෙනවා ඇති. කතා කීපයක් උදව් කරගෙන මම මතක් කළේ එකයි. ගාථා කීපයක් උදව් කරගෙන මම මතක් කළේ එකයි. මේ පියාණන් වෙනුවෙන් මධර්ම දානයක් එතුමන්ට සවන් දෙන්න ලැබෙනවා. ජීවිතේ බාධක නැත්තම් කම්කටොළු වලට මුහුණ දී නොසැලී සිටින ආකාරයේ බුදු සමයෙන් උගන්වනවා. සැලෙනවා කියන එකේ තේරුම බුදු සමය අදාළ මේ අධ්‍යයනය ලබා නැති බව. වර්තමානයේ තිබෙන යම් යම් ගැටලු කීපයක් මේවා තුළ අපි දකිනවා මිනිස්සුන්ගේ සැලෙන ස්වභාවය. උගතුන් බුද්ධිමතුන් පින්වන්තයින් කියලා කිව්වට සැලෙන ස්වභාවය දරා ගන්න කලමනාකර කරන්න බැරි බව අපි දකිනවා. ඒවට විසඳු හොයන්න ඕන සැලෙන ස්වභාවයක් නැතුව. අවුටයි වැස්සටයි විදුලියටයි ඉන්දනිහිගේටයි රජයටයි සියලුම දෙනාට දොස් පවරන අය නැද්ද? ඒ සැලෙනවා නේදී. අන තමන් කොතරම් මේ වගේ අභියෝගදී සැලෙනවද කියලා තේරුම් ගන්න අවස්ථාවක් කරගන්න මේක. ඒවා එනවා. නොසලී සිටින්න ඉගෙන ගන්න ඕන.
අදාළ කරුණු තේරුම් කර ගැනීම සඳහා ඒ පියාණන්ට පවුලේ අනිකුත් අයට නැත්නම් මේ සරල ශේසනාවට සවන් දුන්න අනිකුත් හැම දිනාටමත් ජීවිත අවසානයේ කළමනාකරණය කරගන්නට අවශ්‍ය දුරදක්ම ලැබේවායි කියන ප්‍රාර්ථනය අප විසින් කරනු ලබනවා. මේ අදහස් ටික මම කියන්න වෙනවා. සිරන්තිද සිල්වා මහත්මිය මං හිතන්නේ මේ ප්‍රධාන අදහස ඉදිරිපත් කරන්නේ. මාගේ පියාගේ සිත සම්සුන් කිරීම සඳහා ඉල්ලා සිටිමි. මාගේ මව මේ යන විට පියා ඉතාම අසාධ්‍ය තත්ත්වයකට පත්ව රෝහල් ගතව දැඩි සත්කාරයකකේ සිටියේ. ඇය මියගොස් වසර 3ක් වුවත් ඔහු තවමත් ඇය සිහි කරමින් අඬනවා. ඔහුට දැන් වයස අවුරුදු 92යි. ඔත්පල වී එකතැන්ව සිටි ඔහුගේ දුක දුර කිරීමට ධර්මදේශනාවක් බලාපොරොත්තු වී ඔන්න තේමාව. ඇයි මේ පෞද්ගලික දෙයක් කළේ කියලා ඔබ හිතන්න එපා. මේ ඉල්ලීමක්. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැහැහි දායකත්වය දෙන ලබන්නේ අභාවප්‍රාප්ත ශීලා ජයරත්න මැතිණියගේ ස්වාමි පුරුෂයා වන බර්නාඩ් මහතා, දීනේ සිරන්ති සහ බෑනා ශ්‍රීනාත්, පුතා ජානක සහ ලේලි එන්ජී ඇතුළු මුණුගුරු මිනිවිරියන් වන ශනුකි, සෙනෝජ්, අනෝමා සහ යෝවාන් යන අය විසින් අරමුණු අතර දැනට අසනීප තත්ත්වයේ ඇඳන් ගතව සිටින බර්නාඩ් ජයරත්න මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සිත හැදීම තුළින් ලැබෙන දෙයක්. උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිස මෙම ධර්මදානමය පුණ්‍ය කුසලයේ හේතු වේවා. සංසාරයේ පිළිබඳ තේරුම් ගන්න, තමන්ට ඇත් වූ ඉරණම පිළිබඳ තේරුම් ගන්න, සියදහස් වතාවේ මෙවදු වාර මේ බඳු තත්ත්වයන්ට මුහුණ දීලා ඇති නේද කියලා තේරුම් ගන්නට ලැබෙනවා නම් ඊට එහා ගමනක් යන්ට මිනිස්කායකින් පුළුවන් බව තේරුම් ගන්න ලැබේවි. දායකත්වයේ දරුව සියලු දෙනාටත් පෞලිස් සියලු සමාජිකයන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාය සම්පත්‍ති ලැබේවා. සදාකාලික නිදුක් බව නිරෝගී බව කාටවත් ලැබෙන්නේ නැහැ. කය ලෙඩ වෙනවාමයි, ඒ වගේම බලාපොරොත්තු නොවන අභියෝගයන් එනවාමයි. කළමනාකරණය කර ගැනීම සඳහා අවබෝධය අවශ්‍ය වෙනවා. ප්‍රාර්ථනා කළ පමණින් සියල්ල සතුටින් සිදු වෙන්නේ නැහැ. එහෙනම් හිත හදාගන්න දහමක් ඕන නැහැ. අපි හිතන පරිදි ඔක්කොම සිදු වෙනවා නම් බොරැල්ල බෞද්ධාලෝකමාවතේ පදිංචිව සිට වසර ගණනාවක් තිස්සේ සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනයේ සමාජිකාවක් ලෙස ඉමහත් සේවයක් කළ වයස අවුරුදු 84ක් ආයු වළඳා 2019 මාර්තු මාස 19 වෙනි දින අභාප්ත ප්‍රාප්ත වී අදට අවුරුදු 3ක් සපිරෙන ශීලා ජයරත්න මැතිණියට උපහාරයක් වේවා කළ මෙහෙවරට සහ පවුලට කළ මෙහෙවරට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිතවන්නා වූ පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වී නිවන් සුව හෙළි කරගන්නා මං පෙත්වර කරගන්නට මං පෑ දේවා යන්න එතුමියෙන් කරන ප්‍රාර්ථනය. පරලෝසෙපත් එතුමියගේ දෙමව්පියන් සහෝදර සහෝදරයන්, ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් සහ අනිකුත් මියගේ සියලු ඥාතීන්ද පවුල් වෙනුවෙන් කළ මෙහෙවරට උපහාරයට ලක් වේවා. පින නැමැති උදව් ඕනෑ නම් පින් අනුමෝදන් කරන පරලෝ ජීවිත සුවපත් වේවා. දැන් ඔබේ පියාණන්ට මේ ජීවිතයේ අගභාගය තුළ සිත හදාගන්න අවශ්‍ය නොවන ලැබේවා. ඔබ හැම දෙනාට ඒ පිළිබඳ වගකීම් දරන්නට ශක්තිය දහිල් ලැබේවා. ධර්ම අවබෝධය මහලු වෙන තෙක් නොහිට ජීවිත කාලය තුළ මේ පිළිබඳ වටහිරුම් ගැනීම තුළින් පරලෝ ගමන දිගු කාලීන සුගති ගාමී ගන්ට කරගන්නට හෝ පරලෝ ගමන පරලෝ නොයන තැනට අදාළ මං පෙත්වර කරගන්නට හෝ තෙරුම් ගන්න ලැබේවා. පරලෝ සපත් සියලු අනිකුත් ඥාතීන් සිහිපත් කරන්න ගෞරවයෙන් පින් අනුමෝදන් වේවා. අනුග්‍රහක භවතුන් වශයෙන් සකටයුතු කළා සහ ධර්මුණු වරන් ආදී සෑම දෙනාට මේ ජීවිතයේ අභිවෘද්ධිය පිළිබඳ සුභවාදීව හිතන්න තේරුම් ගැනීම තුළ දුක් ගෙනත් දෙන්නා වෙන්නේ සිත විසින් සිත දුගතිගාමී පත්වෙන තැරට කටයුතු කිරීමෙන් බව තේරුම් ගත්තොත් ඒ දුකට ගාමට පත්වෙන තැරට සිත හදා ගන්න නැතුව අර පශ්චාත්තාපයටපත් නොවන කාරණා ජීවිතය තුළ කරනවා නම් හිනෙන් පෙනුනත් මතක් වුණත් සතුටක් නේ. අන්න එහෙම කරගන්න ලැබේවා. එහාත්ම වශයෙන් බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්නට ලැබීම තුළින් කර්ම මාර්ගයේ හොඳ එකට වඩා කර්මක්ෂය කරන මාර්ගයේ තේරුම් ගන්නට ලැබෙනවා නම් හොඳයි කියන එක මගේ ප්‍රාර්ථනයයි. සබ්බිත්වේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛීදී ගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ නිබ්බානං